ගේම් එකක් විදිහට කරන ප්‍රශ්නපත්‍රේ ප්‍රශ්නපත්‍ර අංක 4 වෙනි එක සාකච්ඡා කරන්නයි අද සූදානම් වෙන්නේ. මේ වෙද්දි ප්‍රශ්නපත්‍ර තුනක් අපි සාකච්ඡා කරලා තියෙනවා. දැන් මේ YouTube වීඩියෝ එකේදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේකේ තියෙන ගණිත ගැටලු ටික. මේකේ පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් මේකේ තියෙනවා යම් කිසි රටාවක්. මේ රටාව මොකද්ද කියලා බලුවොත් බලුවොත් ඉස්සල්ලාම 9 තියෙනවා 16 තියෙනවා 25 තියෙනවා A කියලා ඉස්තනක් තියෙනවා B කියලා ඉස්තනක් තියෙනවා. දැන් මේකේදී පුතේ රටාව තේරුම් ගත්තොත් 9 කියන එක හැදිලා තියෙන්නේ 3 වැඩි කිරීම 3 16 හැදිලා තියෙනවා 4 වැඩි කිරීම 4 25 එක හැදිලා තියෙනවා 5 වැඩි කිරීම 5 රටාව බලුවොත් 3 4 5 නම් මෙතෙන් වෙනවා 6 වැඩි කිරීම 6 7 වැඩි කිරීම 7 මෙහෙන් බැලුවොත් A කියන ස්ථාන්ත 36 කියන එක එනවා B කියන ස්ථාන්ත 49 කියන එක එනවා. ඒ අනුව අහලා තියෙන්නේ B ස්ථානට එන්න ඕනේ උත්තරේ මොකද්ද කියලා. එහෙනම් පිළිතුර විදිහට 49 කියන එක එනවා. ඊළඟට 4 වෙනි ගාන ගත්තොත් D ඇති සංඛ්‍යා ආරෝහණ ක්‍රමයට පෙළ ගැස්වීමට සංඛ්‍යා කීයක් පිටීම වෙනස් කළ යුතුද කියලා අහනවා. මෙහෙම දීලා සංඛ්‍යා ටික දීලා තියෙනවා 28 54 72 68 85 37 ඊළඟට 94 කියලා සංඛ්‍යා ටිකක් දීලා තියෙනවා. දැන් මේකේ අපි ගත්තොත් පුතේ සංඛ්‍යාව ආරෝහණ ක්‍රමයට සකස් කළොත් ආරෝහණ ක්‍රමයට කියන්නේ කුඩා එකේ ඉඳන් විශාලයකට වෙනවා. මෙතන තියෙන කුඩාම සංඛ්‍යාව අපි ගත්තොත් 28 කියන එක ගත්තා. ඊළඟට තියෙන සංඛ්‍යාව බලන් ගියොත් 37. ඊළඟට තියෙන සංඛ්‍යාව ගලා ගත්තොත් 54. ඊළඟට එනවා 68. ඊළඟට 72. 85. 94. දැන් මේවැ ගත්තොත් පිහිටීම බැලුවොත් 28 ඒ අදාළ ස්ථානෙම තියෙනවා. ඊළඟට ගත්තොත් 68 කියන එකත් පිහිටීමේ මෙම ස්ථානෙම තියෙනවා. 94 කියන එක ගත්තොත් ඒ ස්ථානෙම තියෙනවා. එතකොට මෙතන ගත්තොත් මෙතන තියෙන 72 කියන එක මෙතෙන් යන්න ඕන වෙනවා. ඊළඟට 54 කියන එක මෙතෙන් දෙන්න ඕන වෙනවා. ඊළඟට 37 කියන එක මෙතෙන් දෙන්න ඕනේ. ඊළඟට 85 කියන එක මෙතෙන් යන්න ඕනේ. මෙහෙම බැලුවොත් 1 2 3 4 අවස්ථා 4කදී මේකේ සංඛ්‍යා පිහිටීම වෙනස් කරන්න වෙනවා. එහෙනම් උත්තරේ වෙනවා B කියන එක. ඊළඟට 5 වෙනි ගානේ තියෙනවා ඔර්ලෝසු කීපයක් දීලා මේකේ අවස්ථා අනුපිළිවෙලින් පෙළ ගස්සන්න කියලා. දැන් මේකේ පළවෙනි වෙලාව ගත්තොත් පුතේ A කියන එකේදී වෙලාව 10යි 50යි 8යි 20යි 12යි. දැන් මේ වෙලාවල් තුන ගත්තොත් 10යි 50යි 8යි 20යි 12යි. මේකේ පිළිවෙලකට ගත්තොත් දැන් ඔයාලා හරියට මේකේ අඩු ඉලක්කමේ ඉඳන් වැඩි ඉලක්කමට ගත්තොත් නම් 8යි 20 10යි 50 12 කියලානේ. හැබැයි එහෙම පිළිතුරක් නැහැ. එතකොට දැන් මේක A කියලා ගත්තොත් B කියලා ගත්තොත් මේක C කියලා ගත්තොත් එතකොට ඔයාලා තේරුම් ගන්නවා B A C කියලා උත්තරයක් තියෙන්න ඕනේ. හැබැයි එහෙම උත්තරයක් නැහැ නේ දීලා. එහෙනම් අපි බලන්න ඕනේ ඉස්සලාම 12 වුණොත් එලා C කියන එක આવුත් ඊට පස්සේ වෙනවා උදේ 8යි 20 ඊට පස්සේ තමයි 10යි 50 වෙන්නේ. එහෙනම් පිළිතුර විදිහට අපිට තෝරන්න වෙනවා C කියන පිළිතුර. ඊළඟට 7 වෙනි ගාන ගත්තොත් ගණකයක දීලා තිනවා මේ ගණක සංඛ්‍යාව නිවැරදිව ලබා ගත හැකි පිළිතුර කීයද කියලා. එතකොට මේක ගත්තොත් උඩ ගණකේ ගණකේ උඩ මේ පැත්තට ගණක 3කුත් මේ පැත්තට ගණක 3කුත් මේ පැත්තට ගණක 3කුත් තියෙනවා. එහෙනම් මේ උඩම පෙළේ ගණක කීයක්ද තියෙන්නේ කියලා බලා ගන්න නම් අපිට බලන්න පුළුවන් 3 වැඩි කිරීම 3 කියන එකෙන් ගන්න. ඒ වගේ පෙළ කීයක් තියෙනවද කියලා ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් ඒ වගේ පෙළිත් 3ක් තියෙනවා. ඒ වගේ ගණක එකක් තියෙනවා. එහෙනම් පිළිතුර 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 කියලා පළවෙනියට තියෙන ඒ කියන උත්තරේ නම. ඊළඟ ගාන 8 වෙනි ගාන තියෙනවා පුතේ කැටයක රුපියල් 10ක මුදලක් තිබේ. හි රුපියල් 2ක කාසි ගණන මෙන් දෙගුණයක්
රුපියලේ කාසිද රුපියලේ කාසි මෙන් දෙගුණයක් 725 කාසිද ඇත කියලා. එතකොට එහි ඇති කාසි ගන්න කීයද කියලා හරි. එතකොට මෙන්න මේකේ තියෙන ගාන ගත්තොත් කැටේ තියෙන මුළු මුදල රුපියල් 10ක් වෙනවා. 10ක් වුණාම මෙතන අපි තිබ්බොත් ඉස්සලාම එහි රුපියල් 2 කාසි මෙන්. මෙතන 2 කාසි කියලා ගත්තොත් මෙතන ඊළඟට රුපියලේ කාසි කියලා ගත්තොත් ඊළඟට මෙතන ගත්තොත් 725 කාසි කියලා ගත්තොත් තියෙන ප්‍රමාණවල් ගත්තොත් රුපියල් 2 කාසි මෙන් දෙගුණයක් රුපියල් එක. රුපියල් 2 කාසි එකක් තිබ්බොත් 1 කාසි රුපියලේ කාසි දෙගුණයක් වෙනවා. එතකොට කියනවා රුපියලේ කාසි ගණන මෙන් දෙගුණයක් 725 කාසි. එහෙනම් මේකේ දෙගුණේ 4ක් වෙනවා. දැන් මේකේ කීයක්ද කියලා ඇලුවොත් 2ව එකක් කියන්නේ රුපියල් 2ක් වෙනවා. රුපියලේව 2ක් කියන්නේ 2ක් වෙනවා. 725 4ක් කියන්නේ රුපියලක් වෙනවා. මේක එකතු කළොත් 2යි 2යි 4යි 1යි එකතු වුණොත් රුපියල් 5යි. හැබැයි කාසි 10ක් තියෙන්නේ. එහෙනම් අපි බැලුවොත් මේකේ කාසි 2ක් තිබ්බොත් මේකේ කාසි 4ක් තියෙනවා. මේකේ කාසි 8ක් තියෙනවා. මොකද 2 කාසි වගේ දෙගුණයක් රුපියලේ කාසි තියෙනවා. රුපියලේ කාසි වගේ දෙගුණයක් 725 කාසි තියෙනවා. එතකොට 2 කාසි 2ක් කියන්නේ රුපියල් මෙතන 4ක් තියෙනවා. 1 කාසි 4ක් කියන්නේ එතනත් රුපියල් 4ක් තියෙනවා. 725 කාසි 8ක් කියන්නේ රුපියල් 2ක් තියෙනවා. මෙන්න මේ කියන ටික එකතු කරොත් 4යි 4යි 8යි 2යි 10යි. එහෙනම් මේ කැටේ තියෙන කාසි ගණන මෙන්න මේ විදිහට තියෙන්නේ. එතකොට එහි ඇති කාසි ගණන කීයද කියලා කිව්වොත් කාසි 2 කාසි 2කුයි රුපියලේ කාසි 4කුයි 725 කාසි 8කුයි තියෙනවා. එහෙනම් 8යි 4යි 12යි 2යි 14ක් සම්පූර්ණ කාසි මේකේ තියෙනවා. පිළිතුරු විදිහට C කියන උත්තරේ තෝරන්න පුළුවන්. ඊළඟට 11 වෙනි ප්‍රශ්නේ ගත්තොත් මේකේ පුතේ තියෙනවා සාක ගස් වැල් තල් යන සම්බන්ධය දැක්වීමට රූප සටහන ඇඳ තිබේ කියලා එහි D මගින් නිරූපණය වන්නේ කුමක්ද කියලා. දැන් මේකේ ගත්තොත් සම්පූර්ණ රූප සටහන ගත්තොත් අපිට මේකේ දෙනවා සාක ගස් වැල් තල් සම්පූර්ණ රූප සටහන ගත්තොත් අපිට පුළුවන් මේකේ ඔක්කොම තියෙන්නේ මොනවද සාක. සාකවල කොටස් දෙකක් තියෙන්න පුළුවන් ගස්ුයි වැලුයි. අපි එක කොටසක් මේකට දැත්තා ඒකට අනිත් කොටස ගත්තොත් සාක යටතේ අයිති වෙනවා ගස් වැල් කියන දෙකම. එතකොට අපි මේකට වැල් කියන එක ගත්තොත් මෙතෙන්ද වෙනවා මේක ගස්. ඊළඟට ගත්තොත් තල් කියන එක තියෙනවා. තල් කියන සාකය වැලක් නෙමේ ගහක්. එහෙනම් ගස් වල යටතට අයිති වෙන්න ඕනේ. එහෙනම් මෙතන ඈතට තල් කියන එක අයිති වෙනවා. එතකොට අහන්නේ D වගින් නිරූපණය වෙන්නේ මොකක්ද කියලා. D වලට උත්තරේ වෙන්න ඕනේ ගස් කියන එක. ඊළඟාන ගත්තොත් 12 වෙනි එක පියකු තමා සතු ඉඩමකින් 4න් එකක් දුවටද ඉතිරියෙන් 3න් දෙකක් පුතාටද බෙදා දුන් අතර ඉතුරු කොටස තමා සතුව තබා ගත්තේ පුතාට ලබා දුන් කොටස සම්පූර්ණ රූපය තුල අඳුරු කර දැක්වුවේ නම් එම කොටස නිරූපණය වන පිළිතුර කුමක්ද කියලා අහන්නේ. එතකොට අපි පියා සතු ඉඩමෙන් 4න් එකක් දුවට දුන්නලු. මෙන්න ඉඩමක් තියෙනවා. මේක කොටස් 4කට බෙදලා 4න් එක කොටසක් මෙන්න මේ කියන කොටස දුන්නලු දුවට. ඊට පස්සේ කියනවා ඉතිරියෙන් 3න් දෙකක් පුතාට. මෙන්න ඉතිරිය. ඉතිරිය 3ක් තිබ්බොත් මේ 3න් දෙකක් හම්බ වෙනවලු පුතාට. මම පුතාට දීපු එක මෙහෙම පාට කළොත් මේ කියන කොටස් දෙක පුතාට හම්බ වෙලා තියෙනවා. අවසානයේදී අහනවා පුතාට ලබා දුන් කොටස. එහෙනම් පුතාට මේ වගේ 4ට බෙදුවාම කොටස් දෙකක් හම්බ වෙලා තියෙනවා. එහෙනම් පිළිතුරු විදියට තෝරන්න ඕනේ මුළු රූපේ කොටස් 4කට බෙදලා දෙකක් පාට කරපු රූපයක්. එහෙමනම් එහෙම උත්තරයක් තියෙනවා C කියන එකේ. පිළිතුර වෙනවා C. ඊළඟට කියනවා ක්‍රීඩාවක් සඳහා ළමුන් ත්‍රිකෝණාකාර හැඩයට පේලි 10ක් වනසේ පෙළ ගැසෙන ලදී. පළමු පේලියේ ළමයින් 1යි කි අවසාන පේලියේ ළමයි 10යි කි රටාවේ සිටින මුළු හමුන් ගන්න කියදාන.
එහෙනම් මෙන්න මේ විදිහට කියනවා ත්‍රිකෝණයක හැඩයට ඉන්නවලු පළවෙනි පෙළේ 1 ළමයයිලු දෙවෙනි පෙළේ 2යි 3යි 4 5 6 7 8 9 10යි මේ විදිහට ඉන්නවලු පෙළ දව අවසාන පෙළේ 10ක් ඉන්නවලු එහෙනම් මුළු ළමුන් ගන්න හොයන්න මේ ටික ඔක්කොම එකතු කරන්න ඕනේ එකතු කළහම උත්තරේ විදිහට 55ක් කියලා හම්බ වෙනවා එහෙනම් ප්‍රශ්නේ උත්තරේ C කියන එක ඊළඟ ගාන ගත්තොත් පුතේ වගුවක දීලා තියෙනවා මේකෙන් පළතුරු සඳහා වැඩිම මුදලක් වැය කරපු එක්කෙනා කවුද කියලා අහනවා අපි මේකේ තියෙන පළවෙනි එක්කෙනා අමරා කියලා ගත්තොත් දෙවෙනි එක්කෙනා කමලා ඊළඟට නීතා ඊළඟට ඉන්නවා සිරිල් කියලා එක්කෙනෙක් දැන් මෙයාලා ගත්ත පළතුරු අඹ ගෙඩියක් සමානයි ඇපල් ගෙඩි එකක් කියලා දීලා තියෙනවා පැත්තකින් අපි මේකේ ගත්ත ප්‍රමාණ ගත්තොත් දැන් ඇපල් අඹ ගෙඩි දෙකක් නම් ඇපල් ගෙඩියක් නම් අපිට ලේසි ඔක්කොම මේ ගත්ත පළතුරු අඹ වලට වෙන් කරගත්තු. දැන් අමර අරන් තිනවා අඹ ගෙඩි දෙකකුයි ඇපල් ගෙඩි තුනකුයි. සම්පූර්ණ අඹ වලින් ගත්තොත් මෙයා අඹ ගෙඩි දෙකක් ගත්තා. ඒ ගානට ඇපල් ගෙඩි එහෙනම් දෙවරක් තුන අඹ ගෙඩි තවත් හයක් ගන්න පුළුවන් මේ මුදලට. එතකොට සම්පූර්ණ අඹ ගෙඩි වලින් ගත්තනම් මෙයාට මේ මුදලට අඹ ගෙඩි 8ක් ගන්න පුළුවන්. ඊළඟ එක්කෙනා ගත්තොත් අඹ ගෙඩියයි ඇපල් ගෙඩි දෙකයි. ඇපල් ගෙඩි දෙකක් වෙනුවට අඹ ගෙඩි වලින් 4ක් ගන්න පුළුවන්. 4 එකතු කිරීමේ 1 කියන්නේ 5යි. ඊළඟ එක්කෙනා ගත්තොත් අඹ ගෙඩි 4කුයි ඇපල් ගෙඩි 6ක් ගත්තා කියනවා. එහෙනම් ඇපල් ගෙඩි 6ක් ගද්දි අඹ ගෙඩි ගන්න පුළුවන් 12ක්. සම්පූර්ණ එතකොට 16ක් වෙනවා අඹ ගෙඩි ගත්තනම්. ඇපල් ගෙඩි 5කුයි අඹ ගෙඩි 4කුයි ඇපල් ගෙඩි 5ක් වෙනුවට අඹ ගෙඩි වලින් ගත්තනම් අඹ ගෙඩි 10ක් ගන්න පුළුවන් ආය අඹ ගෙඩි 4යි එහෙනම් මෙතන 14ක් වෙනවා එහෙනම් වැඩිපුරම අඹ ගෙඩි වලින් ගත්තොත් අඹ ගෙඩි 16ක් ගන්න පුළුවන් මුදලකට වැය කරලා තියෙන්නේ තුන්වෙනියට ඉන්න නීතා කියන එක්කෙනා අපිට පිළිතුරු විදිහට තෝරන්න පුළුවන් ඊළඟාන ගත්තොත් 15 වෙනි ගානේ කැටයක රුපියල් 5 කාසි සහ රුපියල් 1 කාසි වලින් කාසි 5ක් ඇත කැටයේ ඇති මුදල කීයද කියලා අහලා තියෙනවා රුපියල් 5 කාසිත් තියෙනවලු රුපියල් 1 කාසිත් තියෙනවලු හැබැයි ඔක්කොම කාසි තියෙන්නේ 5යිලු එහෙම බැලුවොත් අපිට උත්තර දිහා බලලා මේකේ උත්තරේ තෝරගන්න වෙනවා රුපියල් 23ක හැදුනොත් 23 හැදෙන්න නම් අපිට පුළුවන් රුපියල් 5 කාසි 4ක් ගත්තොත් 5 කාසි 4ක් 20යි ඊට පස්සේ රුපියල් 1 කාසි එහෙනම් තියෙන්න පුළුවන් 1යි එතකොට වෙනවා 5 4 20යි 1යි 21ක් එහෙනම් මේක පිළිතුරක් විදියට බාර ගන්න බෑ මොකද හේතුව කාසි 5යි තියෙන්න පුළුවන් ඊළඟ උත්තරේ ගත්තොත් එහෙම ඊළඟ උත්තරේ 26 කියන එකත් හැදෙන්න අමාරුයි මොකද 25ට 5 කාසි 5/5 පහම 25ක් වෙනවා 26 කියන එක හැදෙන්න බෑ අන්තිම උත්තරේ 21 කියන එක අපි ආපු කලින් ආපු උත්තරේ මෙනවා බලන්න 5 කාසි 4ක් ආවොත් 20ක් වෙනවා රුපියල් 1 කාසි 1ක් ආවොත් රුපියල්යි 20 1යි 21 වෙනවා මෙතන සම්පූර්ණ කාසි 5ක් වෙනවා එහෙනම් පිළිතුරු විදිහට අපිට C කියන උත්තරය තෝරන්න පුළුවන් ඊළඟට අපි 16 වෙනි ගාන ගත්තොත් මේකේ රූපේ වටේ දිග රූපේ අඳුරු කොළ කොටසේ වටේ දිග මෙන් කී ගුණයක්ද කියලා අහලා තියෙනවා මෙන්න මේ වගේ ගානක් තියෙන්නේ මෙහෙම රූපයක් තියෙනවා මේකේ සියලුම හැඩ අපි මෙතන එක රූපයක් පාට කරලා දිනවා එක කොටසක් මේ හැම එකක්ම අපි එකක් කියලා ගත්තොත් සමිතතරස් හැඩ තියෙන හින්දා මේ එක ප්‍රමාණයක් එකයි කියලා ගත්තොත් සියලුම කොටස් වල දිග මේ විදිහට එකයි කියලා දාගෙන යන්න පුළුවන් එතකොට මෙතනත් එකයි මෙතනත් එකයි මෙතනත් එකයි මෙතනත් එකයි මේ වේ දිග මේ විදිහට එකයි කියලා ගත්තොත් අපි මෙන්න මේ කොටසේ වටේ දිග එනවා 1 2 3 4ක් කියලා සම්පූර්ණ වටේ දිග ගත්තොත් මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි වටේ දිග එනං සම්පූර්ණ 12ක් එනවා අඳුරු කොට කොටසේ දිග 4ක් එනවා එතකොට අහනවා අඳුරු කළ කොටසේ දිග වටේ දිගමෙන් කී ගුණයක්ද කියලා
හතර වැඩි කිරීම 12 වෙනවා එහෙනම් මෙතන උත්තරේ වෙනවා 3 ගුණයක් කියලා ඊළඟ ගාන තිනවා 1 2 3 4 යන ඉලක්කම් හතරම යදාගෙන එකිනෙකට වෙනස් ආකාරයේ ලිවිය හැකි සංඛ්‍යා ගණන කීයද කියලා මේ වගේ ගාණක් ආවොත් පුතේ කෙටි ක්‍රමයක් තියෙනවා ඔයාලට මේ සංඛ්‍යා 1 2 3 4 සංඛ්‍යා හතරක් තියෙන්නේ 1 2 3 කියලා සංඛ්‍යා හතරක් තියෙන්නේ ඔයාලා එහෙනම් මෙතන තියෙන සංඛ්‍යාව නෙමේ ගන්න ඕනේ සංඛ්‍යා කීයක්ද තියෙන්නේ කියලා මේ සංඛ්‍ය 1 2 3 4 න් වැඩි කළා දෙවර 3 6 6 වරක් 4 24ක් කියලා එනවා එහෙනම් පිළිතුර විදියට 24 කියලා එන්න ඕනේ බැරි වෙලාවත් සංඛ්‍යා 3ක් තිබ්බනම් 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 විදියට දෙවර 3 6ක් කියලා එකිනෙකට වෙනස් 6ක් කියලා එන්න ඕනේ සංඛ්‍යා 3ක් තිබ්බනම් මෙතන සංඛ්‍යා 4ක් තියෙන හින්දා පිළිතුර විදියට 24 කියලා එනවා ඊළඟට 18 වෙනි ගාන දෙන පුතේ දරුවන් තිදිරේ ක්‍රීඩා පිටියේ රැඳී සිටි කාලය පිළිවෙලින් මනුක පෙරවරු 9යි 30 සිට පෙරවරු 10යි 15 තෙක්ද රසීත් පෙරවරු 9 සිට පෙරවරු 10යි 45 තෙක්ද රෝජා පෙරවරු 9යි 45 සිට පෙරවරු 11යි 15 වෙන තෙක්ද ක්‍රීඩා පිටියේ රැඳී සිටිය ඒ අනුව තිදෙනාම එකම වේලාවක ක්‍රීඩා පිටියේ රැඳී සිටි කාලය කුමක්ද කියලා පළවෙනියට ගත්තොත් මනුක කියන එක්කෙනා රැඳී සිටලා තියෙනවා වේලාව ගත්තොත් 9යි 30 ඉඳන් මෙයා ඉඳලා තියෙනවා 10යි 15 වෙනකම් ඊළඟ එක්කෙනා ගත්තොත් රෂීඩ් කියන එක්කෙනා 9 සිට 10යි 45 වෙනකම් ඉඳලා තියෙනවා ඊළඟට ගත්තොත් රෝජා කියන එක්කෙනා පෙරවරු 9:45 ඉඳන් ඉඳලා දිනනවා 11:15 වෙනකම්. එතකොට ගත්තොත් මේ අතරතුර මේකේ අපි මේ වෙලාවේ වැඩිම වෙලාවකින් පීඩා පිටිනේට වැඩිම කාලේ තියෙන එක්කෙනා ගත්තොත් මෙන්න මේකේනා මෙයා තමයි අන්තිමටම පිටිනේට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් පිටතනින් ඉස්සලාම ගිහිල්ලා තියෙන වෙලාව ගත්තොත් මෙතන තියෙන මේ 10යි 15. එතකොට මේකේ අපිට පිළිතුර නිකම්ම තෝරගන්න පුළුවන් මේ විදිහට ලියලා මේකේ අන්තිමටම පිටතනියට ආපු එක්කෙනා සහ ඉස්සලාම පිටතනින් පිට වෙච්ච එක්කෙනාගේ වෙලාවල් දෙකෙන් පිට වෙච්ච වෙලාවෙන් පැමිණි වෙලාව අඩු කළොත් මේ 10යි 15 කියන එකෙන් 9යි 45 කියන එක අඩු කළොත් ඔයාලට පිළිතුර හම්බ වෙනවා 10යි 15 කියන එකෙන් 9යි 45 කියන එක අඩු කළොත් මෙතනින් 15ෙන් අඩු කරන්න බෑ 45ක් මේ පැත්තේ එකක් ඉල්ල ගන්නවා එතකොට මෙතන 9යි එහෙනම් මේ පැත්තට වෙලාව ආවොත් පැයක් විනාඩි වලට හැරවලා ඉද්දි 60ක් එනවා මෙතන 60යි 15යි 75ෙන් තමයි 45ක් අඩු කරන්න තියෙන්නේ එහෙනම් මෙතන පිළිතුර 30ක් කියලා එනවා එහෙනම් මේ 30 කියන්නේ මොනවද විනාඩි 30ක් ඊළඟට පුතේ 19 වෙනි ගානේ තියෙනවා සංඛ්‍යා රටාවකට හිස්තැනට මොකද්ද සුදුසු වචනේ මොකද්ද කියලා මේක බැලු බැලමත් නම් පොරක් සංකීර්ණයි වගේ 8 3 15 කියලා තියෙනවා ඊළඟට මෙතන තියෙනවා 9 2 21 කියලා ඊළඟට අහලා තියෙනවා මෙතන 7 3 කියන එක ආවොත් මෙතෙන්ද එන්න ඕනේ පිළිතුර ඉතෙන්ද එන්න ඕනේ පිළිතුර මොකද්ද කියලා දැන් මේකේ රටාව හොඳට බලාගෙන ගියොත් අපි බැලුවොත් 8න් 3ක් අඩු කළොත් 8 අඩු කිරීම 3 සමානයි උත්තරේ එනවා 5ක් 5 කියන එක 3න් වැඩි කළොත් පිළිතුර එනවා 15ක් කියලා. එහෙනම් මෙතන පිළිතුර අපි ගන්න විදිහක් කල්පනා කරන්න ඕනේ. එතකොට මේකෙත් මේ විදිහටම ගත්තොත් 9න් 2ක් අඩු කළොත් 7 වෙනවා 7 වැඩි කිරීම 3 21ක් වෙනවා. ඔය රටාව තමයි එහෙනම් මේකේ සංඛ්‍යා රටාව හැදිලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී එහෙනම් 7න් 3ක් අඩු කළාම 4 වෙනවා 4 වැඩි කිරීම 3 ගියද 12 කියලා එන්න ඕනේ. එහෙනම් පිළිතුර විදිහට ඔයාලා 12 කියන ඒ කියන පිළිතුර තොරන්න ඕනේ.
ඊළඟට තියෙන අපතේ 20 වෙනි ගාන රූපයේ අඳුරු කළ කොටසට ගැලපෙන සංඛ්‍යාව කීයද කියලා. දැන් මේකෙත් අර ඉස්සෙල්ලා අපි කතා කළා වගේම ගාණක් තියෙන්නේ. මේකෙ මෙන්න මෙහෙම 3ේ ගුණාකාර කියලා තියෙනවා. ඒක ඇතුලේ 4ේ ගුණාකාර කියලා තියෙනවා. එතකොට මෙතන 3ෙන් බෙදෙන සංඛ්‍යාව වෙනවා. මෙතන 4ෙන් බෙදෙන සංඛ්‍යාව තියෙනවා. එහෙනම් මේ දෙකතම පොදු වෙන්න ඕනේ 3ෙන් සහ 4ෙන් බෙදෙන සංඛ්‍යා මොනවද කියලා. අපි පිළිතුරු ටික අරගෙන බෙදලා ගියොත් 725 820 කියන එක ගත්තොත් පළවෙනි පිළිතුර විදියට මේ කියන සංඛ්‍යාව නම් 3ෙන් බෙදෙනවා. 3ෙන් බෙදෙනවා 4ෙන් බැලුවොත් 4ෙන් බෙදුවහම මේක 4 වරක් ගයි 32 අටෙන් බෙදෙනවා. එහෙනම් 4ෙන් උත් බෙදෙනවා. දැනට පිළිතුරක් විදියට මේක තේරලා තියෙනවා. අපි ඉතුරු ප්‍රශ්න වලත් බැලුවොත් 510 කියන එක 3ෙන් බෙදෙනවා. හැබැයි 4ෙන් බෙදෙන්නේ නැහැ. 3ෙන් බෙදෙනවා 4ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් ඒක පිළිතුරක් නෙමෙයි. 860 කියන එක ගත්තොත් 860 කියන එක 3ෙන් බෙදෙන්නේ නැහැ. හැබැයි 4ෙන් බෙදෙනවා. ඒ අනුව අපිට ගන්න ඕනේ දෙකෙන්ම බෙදෙන සංඛ්‍යාවක් තමයි මෙතෙන්ද පිළිතුරු විදිහට 720 කියන එක තෝරගන්න පුළුවන්. ඊළඟට පුතේ 21 වෙනි ගානේ තියෙනවා වෙනෙන්දෙක් අඹගෙඩි 3ක් රුපියල් 80කට මිලදීගෙන රුපියල් 80කට මිලදීගෙන දෙකක් රුපියල් 80කට විකුණුවේ. වෙලෙන්දා අඹගෙඩි 6ක් විකුණා ලබන ලාභය කොපමණද කියලා. මෙයා අඹගෙඩි 3ක් ගත්තාම මේකෙන් දෙකක් විකුණනවලු රුපියල් 80කට. එහෙනම් මෙයා ගෙඩි 6ක් ගත්තොත් අඹගෙඩි 6ක් ගත්තොත් 6 හැදෙන්න පුළුවන් දෙකේ ගොඩවල් 2 2 2. හය හැදෙන්න පුළුවන්. එහෙනම් මේක 80කට වික්කා, මේකත් 80කට වික්කා, මේකත් 80කට වික්කා. සම්පූර්ණ මුදල මෙයාට හම්බ වෙනවා 240ක්. මේක එතකොට අහන්නේ ලබන ලාභය. ලබන ලාභේ නම් පුතේ අපි විකුණලා හම්බ වෙන මුදල ඉන් අඩු කරන්න ඕනේ අපිට වැය වෙච්ච මුදල. අඹගෙඩි 6ක් ගන්න මෙයාට අඹගෙඩි 3ක් ගන්න රුපියල් 80ක් ගියා නම් අඹගෙඩි 2ක් ගන්න මෙයාට රුපියල් 160ක් යන්න ඕනේ. එහෙනම් අපිට ගිහිලා තියෙනවා මුදල් 160ක්, විකුණලා හම්බ වෙලා තියෙනවා 240ක්. එහෙනම් ලාභයේ වශයෙන් හම්බ වෙනවා රුපියල් 80ක මුදලක්. ඊළඟට 22 වෙනි ගැටලුව තියෙනවා. මේකේ තියෙනවා මේ ලොකු ඝනකයකට පොඩි ඝනකයක් එකතු කළොත් 10ක් කියලා, ඒ වගේම ලොකු ඝනකයෙන් පොඩි ඝනකය අඩු කළොත් 300ක් කියලා. මං ඝනකය වෙනුවට මෙතන ත්‍රිකෝණාස්සයක් ඇඳගත්තා. එතකොට අවසානයේ පිළිතුරු විදිහට අපිට අහන්නේ මේ පොඩි ඝනක 3ක් එකතු කළොත් කීයක් එනවද කියලා. අපි මුලින්ම මේකේ උඩ රූපෙන් දෙවෙනි රූපේ එකතු කළොත් මේ දෙක එකතු කළදී 1000ට 300ක් එකතු කළොත් එදා 300ක් කියලා එනවා. මේකද එකතු කරද්දි මේක මේකට එකතු කරොත් මේක අඩු කිරීමක් තියෙන. එහෙනම් මේකට මේක අඩු වෙලා මෙතන මොකුත් නැහැ. එහෙනම් මෙතන අපිට හම්බ වෙනවා ලොකු කොටු දෙකක් 1300ක් කියලා. 1300ක් වෙදින එක කොටුවක් හොයන දෙකෙන් බෙදෙන්න ඕනේ. එක කොටුවක් වෙනවත් 1300 දෙකෙන් බෙදුවාම 650ක් කියලා. එක කොටුවක් ලොකු කොටුවක් 650 නම් දැන් මෙතන කුඩා කොටුවක් අපිට හොයාගන්න පුළුවන්. මෙතන 650 වුණොත් 650ට 350ක් එකතු වුණොත් නේද පුතේ 1000 දෙන්නේ. එහෙනම් එක කුඩා කොටුවක් 350ක් කියලා එනවා. එහෙමනම් අපිට අහනවා මේ වගේ ඒවා තුනක් කීයද කියලා. 350 වැඩි කරනවා 3ෙන් පිළිතුර වෙනවා 1050ක් කියලා. ඊළඟ ගාන ගත්තොත් 24 වෙනි ගාන පුතේ ආවරණය කළ පෙට්ටියක ඇති පළතුරු ප්‍රමාණය ඇපල් ගණන මෙන් දෙගුණයක් දොඩම් මැත. ඇපල් සහ දොඩම් ගණනේ එකතුවට සමාන ප්‍රමාණයක් අඹ ඇත. පෙට්ටියේ ඇති මුළු පළතුරු
संख्याव देशीय दहाय की एही एति दुराम गणन की ये देखिएला मैंने मेके अपने अरे कालिंग करपु गानम वगे तीने पालतुरु गातु एप्पल तीने वा दोडम तीने वा अनि पालतुरु विधि हटे अंबर तीने वा इतकोट मूलिम कियने वा एप्पल गानन मेन देगुड़िया दोडम मेतलु एप्पल के लिए काती बोत दोडाम गेडी देकाक तीयनवा ईलंगट एप्पल सह दोडाम गणने एकतु वर समान प्रमाणय अंब तीयनवलु एना एक एकतु किरीम देक कियला गत्तुत अंब तीयनवलु तुना एतकोट अहनवा मेहि एति पलतुरु संख्याव 210क कियला गत्तुत मेके तीयन दोडाम गणने कियेद कियला अहनवा एहेनम पुते मेक लेसियेन होया गन्न पुलुवन मेतन तीयन අපි මේ ගත්තොත් ඇපල් ගෙඩි එකක් නම් ඒ වගේ දෙගුණයක් තියෙනවා ඇපල් වගේ දෙකක් දොඩක් ඒ වගේ අඹ ගැඩි තුනක් තියෙනවලු. එතකොට මේ ටික ගත්තොත් ඔක්කොම අපි මේ ඇපල් වලින්ම ගත්තොත් 1යි 2යි 3යි. ඔක්කොම මෙතන එකතු කළොත් 6ක් කියලා එනවා. 210 කියන එක අපි 6ෙන් බෙදනවා. 210 6ෙන් බෙදුවොත් 6 වර 3 18යි ඉතුරු 3යි තියට පහයි. එහෙනම් මෙතනදී අපිට හොයාගන්න පුළුවන් ඇපල් ගෙඩි කීයක් තියෙනවද කියලා 6ෙන් බෙදුවාම 35ක් කියලා. මෙතන 35ක් වුණොත් මෙතන 35යි 2 ගුණයක් 70යි. මෙතන එහෙනම් 35යි 70යි 105ක් කියලා එනවා. මෙතෙන්දී අහන්නේ එහි ඇති දොඩම් ගෙඩි ගන්න කීයද කියලා. දොඩම් ගෙඩි ගන්න වෙනවා හැත්තෑවක් කියලා පිළිතුරු විදියට අපිට තෝරන්න පුළුවන් ඒ කියන එක. ඊළඟට අපි ගත්තොත් 28 වෙනි ප්‍රශ්නේ සුරණිගේ වයස අසිතගේ වයසට වඩා අවුරුදු 4ක් අඩුය. දෙදෙනාගේම වයසවල එකතුව අවුරුදු 24කි. සුරණිගේ වයස කීයද කියලා අහනවා. ඒතකොට මෙතන අපි ඉස්සෙල්ලාම ගැටලුව ගත්තොත් සුරණිගේ වයස අසිතගේ වයසට වඩා අවුරුදු 4ක් අඩුයි. එහෙනම් අපි මෙයාගේ වයස ගත්තොත් සුරණිගේ වයස ගත්තොත් මෙතනනම් මෙයාගේ අසිතගේ වයස ගත්තොත් සුරණට අවුරුදු 1ක් වෙද්දී අසිත සුරණි බාලයි කියන්නේ අසිතට වැඩි එහෙනම් අසිත වැඩි මල් 4ක් වැඩි මල් කියන්නේ 5ක් කියලා එනවා එහෙනම් මේ දෙන්නගේ වයසවල එකතුව 24ක් වෙන්නත් ඕනෙලු අපි මෙතන තියෙන උත්තර එකතු කරොත් 4ට එකතු කළොත් මෙතන 6ක් වෙනවනේ මෙන්න මේ කියන පිළිතුර 24ක් වෙන්න ඕනෙලු. අපි මේකේ තියෙන පිළිතුරු විදිහට තේරුවොත් සුරණිගේ වයස 14ක් වුණොත්. එහෙනම් අසිතීට වැඩිය 4ක් වැඩි එහෙනම් 18ක් වෙනවා. එහෙනම් මෙතන අපිට 32ක් කියලා එනවා. මේක පිළිතුරක් නෙවෙයි. ඊළඟ එක 20ක් කියලා ගත්තොත් මෙයා 24ක් වෙනවා. එතකොට 44ක් වෙනවා. එහෙනම් එකක් පිළිතුරක් නෙවෙයි. අවුරුදු 10ක් කියලා ගත්තොත් 10ට මෙයා දැන් 4ක් වැඩි 14යි ඔන්න 10යි 14 එකතු කළොත් 24ක් වෙනවා එහෙනම් පිළිතුර විදියට මේ පිළිතුර ගන්න වෙනවා C කියන පිළිතුර ඊළඟට 29 වෙනි ගැටලුව තියෙනවා ඍජු කෝණාස්ස මෙහෙම ටිකක් තියෙනවා මේක කොටස් 3කට බෙදලා තියෙනවා මේකයි කොටස් 2කට බෙදලා තියෙනවා රූපේ දැකිය හැකි මුළු ඍජු කෝණාස්ස ගන්න කීයද කියලා අහලා තියෙනවා අපි මේ පොඩි ඍජු කෝණාස්ස ගණන් ගියොත් 1 2 3 4 5 6ක් තියෙනවා මෙතන එකක් තියෙනවා 7යි මෙතන එකක් තියෙනවා 8යි ඒ විදිහට මෙතන 9යි මෙතන 10යි ඊළඟට මෙතන ගත්තොත් 11යි 12යි 13යි මෙතන 14යි 15යි 16යි 17යි 18යි මේකේ ඍජු කෝණාස්ස 18ක් තියෙනවා ඊළඟ 30 වෙනි 1 වෙනි ප්‍රශ්නේ දින උතේ 2016 වර්ෂයේ ජනවාරි පළවෙනිදා සඳුදා දවසක් නම් නැවත ජනවාරි පළවෙනිදා සඳුදා දිනයක් වන 2016ට ආසන්නම වර්ෂය මොකද්ද කියලා දැන් මේ වගේ ඇටලුවක් ගත්තොත් පුතාලා දැනගෙන ඉන්න ඕනේ අවුරුද්දට මාසෙ අවුරුද්දට දින තියෙනවා 365ක්
ඒවගේම සතියට දින හතක් තියෙනවා අපි මේකෙදි අවුරුද්දට සති කීයක්ද තියෙන්නේ කියලා බැලුවොත් හතෙන් බෙදුවොත් 4 5 35යි 30 5 35 එකක් වෙනවා 15 කියන එකට ගත්තොත් 2 14යි එහෙනම් මෙතන අවුරුද්දක් ගත්තොත් අධික අවුරුද්දක් නෙමේ සාමාන්‍ය අවුරුද්දක් ගත්තොත් සති 52ක් සහ 1 දවසක් වෙනවා අධික අවුරුද්දක් වුණොත් එහෙනම් තව දවසක් වැඩි වෙනවා ඒ කියන්නේ සාමාන්‍ය අවුරුදු වල අති 52යි දවසක් වෙනවා අධික අවුරුදු වල සති 52යි දවස් 2ක් වෙනවා දැන් ඔයාලා දන්නවා සතියේ දින 7ක් තියෙනවා නම් අපි ගත්තොත් අවුරුද්දක සතිය සම්පූර්ණයෙන් 52ම සම්පූර්ණ වුණොත් ආයි පටන් ගන්නෙත් සවුඳ දවසකින් පටන් අරන් 52ක්ම ඉවරනොත් ආයි පටන් ගන්න වෙන්නේ 52ම සවුඳ දවසකින් මෙතන අහනවා එහෙනම් ආයි කවද්ද මෙහෙම දවසක් වෙන්නේ කියලා සවුඳ දවසක් වෙන්නේ අපි ගත්තොත් පළවෙනි 2016 කියන අවුරුද්ද 4න් බෙදෙනවා 16 කියන එක 4න් බෙදෙනවා එහෙනම් මේක අධික අවුරුද්දක් එහෙනම් මේකේ දින 2ක් ඉතිරි වෙනවා ඊළඟට අධික අවුරුද්දක් වෙන්නේ ඔයාලා දන්නවා අවුරුදු 4කට සැරයක් 2016 අධික අවුරුද්දක් නම් ආයි හම්බ වෙන්නේ 17 අධික නෙමේ 18 අධික නෙමේ 19 අධික නෙමේ 2020 අධික අවුරුද්දක් වෙනවා එතකොට ගත්තොත් 2016 දින 2ක් නම් ඉතුරු වෙන්නේ 2020 දින 2ක් ඉතුරු වෙනවා මේ හැම දවසකම වෙන්නේ 1 දවසක් තමයි ඉතුරු වෙන්නේ 2යි මේ දෙක එකතු කළොත් 4යි 5යි 6යි 7යි මෙතන සතියක් ඇදෙනවා එහෙනම් අපිට ගන්න පුළුවන් ආයි 2021 ජනවාරි පළවෙනිදා වෙනවා මේ කියන සවුඳ දවසක්ම ඊළඟ කාල තියෙනවා පුත්තේ 33 වෙනි එක පෑනක මිල දුන් මුදලෙන් 8.2 කි පෑන් 4ක මිල රුපියල් 80 කි දුන් මුදල කීයද කියලා දැන් පෑනක මිල අපි මේක කොටස් 8කට බෙදා ගත්තොත් මෙන්න මේ 8.2ක් දූපු මුදල සම්පූර්ණ එක නම් මේකෙන් 8.2ක් කියන්නේ පෑනක මිලලු එහෙනම් පෑන් 4ක මිල දැන් මේ කොටස පාට කළා ඊළඟට මේක පාට කළා මේක පාට කළා මේක පාට කළොත් පෑන් 4ක මිල එනව නේද එතකොට එහෙනම් පෑන් 4ක මිල මේ දුම් මුදලට සමාන වෙන්න ඕනේ එහෙනම් මේකේ පෑන් 4ක මිල රුපියල් 80යි කියලා එනවා එහෙනම් දුම් මුදලත් රුපියල් 80යි ඊළඟ ගාන 34 වෙනි ගාන තියෙනවා විලක නෙළුම් මල් 3ක් පිපෙන විට 2ක් පරවේලු මල් 12ක් පිපෙන විට පරවෙන මල් ගන්න කියලා අහලා තියෙනවා. නෙළුම් මල් 3ක් පිපෙද්දී 2ක් පරවෙනවා. එහෙනම් අහනවා 12ක් පිපෙද්දී 12 ඇදෙන්නේ 3 4ෙන් වැඩි කළොත් 12 ඇදෙනවා. එහෙනම් 2 4ෙන් වැඩි කළොත් 8ක් කියලා එන්න ඕනේ. එහෙනම් මල් 12ක් පිපෙද්දී 8ක් පරවෙනවා කියලා එනවා. ඊළඟට 35 වෙනි ගාන තියෙනවා ගසක අත්තක තින්න කුරුල්ලන්ගේ හා ගස මුල තින්න මුවන්ගේ පාදවල එකතුව 56කි එහි සිටින මුළු සතුන් ගණන 20කි කුරුල්ලන් ගන්න කීයද කියලා. දැන් මේක අපි පිළිතුරු වලින්ම උත්තරේ හොයාගෙන ගියොත් පාදවල එකතුව සම්පූර්ණ 56ක් තියෙනවලු පාදවල එකතුව සම්පූර්ණයෙන් 56යි සතුන් ගණන 20යි සතුන් ගණන 20ක් කියලා දීලා තියෙනවා. එතකොට අපි උත්තරේ ගත්තොත් කුරුල්ලන් ගන්නනේ අහන්නේ. කුරුල්ලෝ 12ක් වුණොත්. කුරුල්ලෝ 12ක් වුණොත් එහෙනම් සම්පූර්ණ සතු 20ක් නේ ඉන්නේ. මුවන් ඉන්නවා 8ක්. එහෙම වුණොත් කුරුල්ලන් ගාලා දන්නවා පාද 2යි තියෙන්නේ 12 2 24යි. මෙයාගේ පාද 4ක් තියෙනවා 8 වරක් 4 32යි. මේ දෙක එකතු කළොත් 24ට 32ක් එකතු කළොත් 56 කියලා එනවා. එහෙනම් අපිට පළවෙනි පිළිතුරම ගන්න පුළුවන් උත්තරයක් විදියට. අපි දෙවෙනි පිළිතුරත් ඕනෙන් චෙක් කරලා බලමු. කුරුල්ලන් ගණන 6ක් වුණොත් මෙතන 20ෙන් 6ක් අඩු කරාම 14ක් එනවා.
හය කුරුල්ලන්ගේ පාද දෙකයි එහෙනම් ඔක්කොම කුරුල්ලන්ගේ පාද 12ක් වෙනවා මෙතන මුවන්ගේ පාද 4යි 14 ව 4ක් කියන්නේ 56යි මේ දෙක කළොත් එකතු කළොත් 68ක් වෙනවා එහෙනම් මේක පිළිතුරක් නෙමෙයි එතකොට පිළිතුර වෙනවා පළවෙනි පිළිතුර ඊළඟට 36 වෙනි එකේ තියෙනවා ජම්බෝ ගෙඩියක් රුපියල් 4කි අඹ ගෙඩියක් රුපියල් 8කි රුපියල් 84ට ගත හැකි ජම්බු සහ අඹ ගෙඩි ගන්න කීයද කියලා අහනවා අපි මෙතන ජම්බු කියලා ගත්තොත් මෙතන තියෙනවා අඹ කියලා ගත්තොත් මෙතන ජම්බු ගෙඩියක් රුපියල් 4යි ලෝ අඹ ගෙඩියක් රුපියල් 8යි එතකොට ගත්තොත් අපි පිළිතුරු වලින්ම මේ ගාන හදන් ගියොත් පුතේ ජම්බු ගෙඩි දෙකක් පළවෙනි උත්තරේ ගත්තොත් ජම්බු ගෙඩි දෙකක් හතර වැඩි කිරීම දෙක කියන්නේ 8යි අඹ ගෙඩියක් 8යි නම් එතකොට 8 වැඩි කිරීම පළවෙනි එකේ 4 කියලා දෙනවා 8 වරක් 4 32යි එහෙනම් මේ දෙක එකතු කළොත් එනවා 40ක් කියලා හැබැයි අපිට 84කට ගන්න ඕන ප්‍රමාණය තියෙන්නේ ඊළඟ ගාන ගත්තොත් දෙවෙනි එකේ 5යි 8 තියෙනවා එහෙනම් 4 5ෙන් වැඩි කරනවා 20යි 8 වැඩි කරනවා 8ෙන් 8 වරක් 8 64යි 64යි 20යි කියන්නේ 84යි එහෙනම් මෙතන අහලා තියෙන්නේ රුපියල් 84කට ගන්න පුළුවන් ප්‍රමාණයද එහෙනම් වෙනවා ජම්බු ගෙඩි 5ක් සහ අඹ ගෙඩි 8ක් ඊළඟ ගාන 37 වෙනි එක තියෙනවා විදුලි දුම්රිය පැයට කිලෝමීටර් 360ක වේගයෙන් ගමන් කරයි. එම වේගයෙන් විනාඩි 10කදී ගමන් කරන දුර කීයද කියලා. දැන් මෙයා යනවා පැයට කිලෝමීටර් 360ක්. එහෙනම් පැයක් තුල මෙයා කිලෝමීටර් කීයක් යනවද? 360ක් යනවලු. ඒතර අපි බැලුවොත් පැයකට විනාඩි නම් තියෙනවා 60ක්. 60 හැදෙනවා හැටි බලමු. 10 10 10 ඒවා නම් හයකින් නේද 60 හැදෙන්නේ එතකොට 60කි එහෙනම් 6කට 10 කොටස් 6කින් තමයි 60 හැදෙන්නේ එහ�නම් අපි 360 කියන එකත් 6කට බෙදුවොත් 360 කියන එක 6කට බෙදුවොත් 6 6 36යි 0.1 එහෙනම් මෙයා විනාඩි 10ක් තුර යනවා කිලෝමීටර් 60ක් පළවෙනි කිලෝ විනාඩි 10යි 60යි දෙවෙනි විනාඩි 10යි 60යි ওই විදිහට විනාඩි 10ට 60 60 ගිහිල්ලා තමා 360 කියන එක හැදෙන්නේ ඊළඟට 39 වෙනි ගාන තියෙනවා පාපදියක මිල රුපියල් 8500 කි බඩු මිලදී ගැනීමේදී සෑම රුපියල් 1000කම රුපියල් 100ක් අඩු කරනු ලබයි ඒ අනුව පාපදි මිලදී ගැනීමට යන මුදල කීයද කියලා අහනවා දැන් පාපදියක මිල 8500යි එහෙනම් රුපියල් 1000කට තමා 100ක් හැදු වෙන්නේ රුපියල් 1000කට 100ක් අඩු වෙනවා නම් බාණ්ඩ මිලදී ගන්න 100 1000 100ක් අඩු වෙන දීලා 900කට තමයි ගන්න. ඒ වගේ 1000 ව අපි 8000 හැදුවොත් 8500 නේ 1000 ව 8ක් තියෙනවා. එහෙනම් මෙතනින් අඩු වෙන්න ඕනේ 100 වත් 8ක්. එතකොට 1000 ව කියන්නේ 8000යි 100 ව 8ක් කියන්නේ 800යි. 800ක් අඩු වුණාම මෙතන 7200ක් වෙනවා. එතකොට මෙතන 500ක් 8000ට 500ක් එකතු වෙලා 8500 හැදෙන්නේ එහෙනම් 500ක් 1000ෙන් දෙකේ 5 500 කියන්නේ එහෙනම් 500ට අඩු වෙන්න ඕනේ රුපියල් 50 500ට අඩු වෙන්න ඕනේ රුපියල් 50 එහෙනම් මෙතන 8000 මේ දෙක එකතු කළොත් 8500යි මේ දෙක එකතු කළොත් මෙතන 800ක් අඩු වෙලා මේකෙන් 50ක් අඩු වුණා 850ක්නේ එහෙනම් සම්පූර්ණ ගාණෙන් 8500ෙන් 850ක් අඩු වෙන්න ඕනේ 8500ෙන් 850ක් අඩු වුණාම උත්තරේ වෙනවා 7650යි හතලිස් වෙනි ගාන තියෙනවා අනේ දා දොළොස් වෙනිදාය අම්මාගේ උපන්දිනේ ඊයේයි සදිත් කීවේ පෙරේදාය අද බදාදාන අම්මාගේ උපන්දිනේ තිබ්බේ කවද්ද කියලා අහලා. ඒතකොට ඔයාලා පුතේ මේ කගේ ගානක් හදද්දි අද නම් අද ඊයේ පෙරේදා පළමුදා. එහෙනම් අද හෙට අනිද්දා ඉන් අනිද්දා
මෙහෙම දවස් 4 ලියා ගන්න ඕනේ. මෙහෙම දවස් 4 ලියා ගත්තට පස්සේ අනිද්දා 12 වෙනිදාලු. අනිද්දා 12 වෙනිදා නම් මේක 13 11 10 9 8 7. මෙහෙම කියලා කියනවා. ඊට පස්සේ කියනවා අම්මාගේ උපන්දිනයේ ඊයේයි සජිත් කීවේ පෙරේදලු. ආයෙනම් පෙරේදානි කියලා තියෙන්නේ. පෙරේදාට ඊයේ කියන්නේ මේ මේ දවස් තමයි උපන්දිනයේ තිබිලා තියෙන්නේ. එහෙනම් උපන්දිනයේ තිබිලා තියෙන්නේ මේ මේ කියන දවසේ. එහෙනම් මෙතෙන්දී අහන උපන්දිනයේ තිබ්බේ කවද්ද කියලා. එතකොට දිනය වෙනවා 7 වෙනිදා. 7 වෙනිදා කියන්නේ එහෙනම් අද බදාදානම් බදාදා අඟහරුවාදා සවුඳා ඉරිදා. 7 කියන්නේ ඉරිදා දිනය. උත්තරේ B.